පාර දිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට MD වගේම නෝනා මෙහාන්ගේ ගෙදර ආවට පස්සේ හෙලි වෙන රහසක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහාන් වගේම සරණි මේ දෙන්නට පහුගිය කාලෙම MD ගෙදර එනකොට ලං වෙන්න අවස්ථා ගොඩක් තිබුණා. ඉතින් මේ දෙන්න කසාද බැඳල හිටිය උනාට මේ දෙන්න ගොඩක් දුරස්ස හිටපු දෙන්නෙක් නේ. හැබැයි ඒ උනාට මේ දෙන්න හිටපු දුර ලං කරාම කෙටි කරාම ආන්නේ වගේම MD වෙහස මහන්සුන විදිය ගැන රසිකයන්ටත් හොඳ ප්‍රතිචාර පහුගිය දවස්වල තිබුණා. ඉතින් කොහොම හරි මේ සිදුවීම් සියල්ල අතරෙම දැන් ඉදිරියට අපිට දකින්න ලැබෙනවා රෙහාන්ගේ අම්මයි නංගි දෙන්නම නැති අතරේ රෙහාන්ගේ ගෙදෙට්ට එනවා MD වගේම නෝනා. මොකද පහුගිය කාලෙම MDට ලොකු සැකයක් තිබුණා ඇත්තටම රෙහාන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ නිසා තමයි මේ බලන්න එන්නේ. ඉතින් කොහොම හරි සරණි වගේම රෙහාන් ගොඩක් ආදරයෙන් පිළි අරගෙන කැම බීම දීලා මේ කට්ටිය හොඳ සුහදශීලී කතා බහක නිරත වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වනේ ඇත්තටම MD වගේම MDගේ නෝනාවට පස්සේ රහසක් අහුවෙනවා කියලා. මොකද්ද මේ රහස? හැමෝටම එතන ලොකු ප්‍රශ්නයක් ඇති. ඉතින් පහුගිය දවස්වල ලොකු රහසක් හෙළි වෙලා තිබුණා. විශේෂයෙන්ම සරණිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන ඉඟි ලැබිලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම MDට වගේම නෝනටත් අන්න ඒ දේ ගැන තමයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි ලැජ්ජාව නිසාම සරණිවත් රෙහාන්වත් මේ ගැන මේ දෙන්නටම කියලා නැහැ. ඉතින් අන්න ඒකට දොස් පවරන ගමන්ම ඉක්මනින්ම පුංචි දරුවෙක් මේ ගෙදර හුරුතල් වෙනවා, හිනා වෙනවා, අඬනවා අහන්න මේ දෙන්නම ගොඩක් ආසයි කියන එක මෙතනදී කතා වේවි. ඒ වගේම ආන්‍යා නැවතත් ලංකාවට එනවා කියන සුභාරංචියත් ඔන්න දැනගන්න ලැබේවි MD සහ නෝනා හරහා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. කොහොම වුණත් රෙහාන් සරණි ලස්සන පෞල් ජීවිතයක් ගත කරන බව නැවත වතාවක් MDට වගේම MDගේ නෝනටත් හිතන්න ලැබෙන හොඳ අවස්ථාවක් වේවි කියලා තමයි අපිට බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට මේ බලාපොරොත්තුව තවත් දුරට දිග්ගස්ස ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සරණිට ඒ වගේම රෙහාන්ට MD කරදර කරන කාලය අඩු වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් රුක්ෂාන කෝල් කර කර වැරද දේවල් කොච්චර කිව්වත් මේ කිසිම දෙයක් විශ්වාස නොකර රෙහාන් සරණිට පමණක් උදව් කරන්න MD ඉදිරියට තීරණයක් ගන්නවා ඇති.